මගේ යාළුවන්ට කියන්නේ උපන් මාසයට අනුව ඔයා කොහොමද ඔයාගේ සහකරු සහකාරිය හඳුනාගන්නේ කියලා. ඔයා උපදුනේ ජනවාරි මාසය නම් ඔයා මාර සීරියස් කෙනෙක්. ඔයා හරිම කැමති මහන්සියලා වැඩ කරන්නේ. ඒ වගේම ඔයා හරිම බුද්ධිමත්. පිළිවෙලකට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක් තමයි ඔයා. ඒ වගේම ගොඩාක් දුර හිතන හරිම සංවේදී පුංචි ළමයේ දැක්කොත් වඩා ගන්න අනිවාර්යයෙන්ම. ඒ තරම්ම පුංචි ළමින්ට ගොඩාක් ආදරේ. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැම වෙලේම අනිත් අයගේ ඇදකුද කියන නම් හරිම කැමති. රොමෑන්ටික් වුණත් ඒක කෙලින්ම කියන නම් මම. ඒ නිසා ඔයා ඔයාගේ සමාජ ජීවිතය නම් ගොඩාක් වෙන කරගන්න ඕනේ. දැන් අපි බලමු පෙබරවාරි මාසයේ ඉපදුනේ නම් කතා කරන්න කැමති. ඒ වගේම බුද්ධිමත් අවංක උත්සාහවන්ත. ඒ වගේම නිදහසට ගොඩාක් කැමති. විනෝද වෙන්නත් හරිම කැමති. හැබැයි ඔයා හරිම කපටි. ඒ වගේම ඔයා ගැන කිසිම විශ්වාසයක් නම් තියන්න බෑ. සමහර වෙලාවට ඔයා ඉක්මනටම කියෙන් තියනවා. ඒත් එක්කම ඉක්මනටම දුක හිතනවා. ඔයත් ආදරේ හිත ඇතුළ තියාගෙන පෙන්වන්නේ නැති කෙනෙක් තමයි. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර බහුබූත අන්ධ විශ්වාස වලට එන්නදා ඉන්න එක. දැන් බලන්න යාළුවනි, ඔයා ඉපදුනේ මාර්තු මාසේ නම් ඔයා හරිම හුරතල්. හිත ඇදලා යන පර්සනලිටි එකක් ඔයාට තියෙනවා. හරිම රොමෑන්ටික්. ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමති. ඔයාගේ සංවේදීතාව නිසා ඔයා ගැනම ඕනම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක ඕනම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදර සම්බන්ධ තීරණ ගන්නකොට නම් ඔයා හරිම දුර්වලයි. හරිම ලැජ්ජාකාරයි. හැබැයි ඉතින් කවුරු හරි සමුන්ට වැරද්දක් කළොත් අනිවාර්යයෙන්ම පිළිගන්නවා.